සයින්ස් ඇකඩමි YouTube නාලිකාව ඔස්සේ අද අප ඔබට කියන්නේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ විසින් පසුගියදා හඳුන්වා දුන් අපේ රටේ උසස් පෙළ හදාරන අදාරා උසස් පෙළ සමත්වන දරුවන්ට අලුතෙන්ම කරන්න පුළුවන් පාඨමාලා කිහිපයක් පිළිබඳව. පසුගිය කාලයේ පුරාවටම කැලණිය විශ්වවිද්‍යාලයේ අනුපත්ත විශ්වවිද්‍යාල ආයතනයක් ලෙස පැවති ගම්පහ වික්‍රමාරච්චි දේශීය ආයුර්වේද වෛද්‍ය ආයතනය මෑත කාලයේ සිට ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය බවට පත් වුණා. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ඊවර උසස් පෙළ අවසන් කර උසස් පෙළින් විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට යන්න බලාපොරොත්තු වෙන දරුවන් වෙනුවෙන් අලුත් පාඨමාලා කිහිපයක් ආරම්භ කරලා තියෙනවා. අද දවසේ ඔබ දැනගන්නේ මොනවද මේ පාඨමාලාවන්, කොහොමද මේ පාඨමාලාන් වලට ඇතුළත් වෙන්න පුළුවන්, ඔබට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා. ඔබ පළවෙනිම දකින සෞඛ්‍ය තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය Health Information and Communication Technology කියන පාඨමාලාව ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය තුලින් දැන් ඔබට හදාරන්න පුළුවන්. ඔබ උසස් පෙළ කරලා උසස් පෙළ හැබැයි තාක්ෂණ වේදේ විෂය ධාරාව හදාරා තිබෙන්න ඕනේ. ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාව හෝ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් ඔබ උසස් පෙළ පෙනී සිට එයින් අවම වශයෙන් විෂයන් තුනටම S සාමාර්ථ තුනක් ලබා ගන්න ඕනේ. මේ උපාධි පාඨමාලාව තොරතුරු තාක්ෂණියත් ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව තොරතුරු තාක්ෂණය වැදගත් වන ආකාරය සහ විශේෂේෂ්ත්‍රයන් පිළිබඳව තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔබට මෙම උපාධි පාඨමාලාව අවසන් කිරීමෙන් පස්සේ ඔබට පුළුවන් සෞඛ්‍ය තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය සෞඛ්‍ය විද්‍යාවේදී ගෞරව උපාධිය ලබා ගන්න. ඉතින් මේක වසර 4ක පාඨමාලාවක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මේ උපාධි පාඨමාලාව පැවැත්වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් උසස් පෙළ ටෙක්නොලොජි තාක්ෂණ වේදය කරන දරුවෙක් නම් ඉතා හොඳින් උසස් පෙළ සමත් වෙලා මේ පාඨමාලාව ප්‍රවේශ වෙන්න. ඒ වගේම ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය විසින් තවත් අලුත් පාඨමාලාවක් ඊවර හඳුන්වා දුන්නා. ඒ පාඨමාලාව සෞඛ්‍ය සංචාරක හා ආගන්තුක සත්කාර කාමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව සිව් අවුරුදු උපාධි පාඨමාලාවක්. ඔබට මේ පාඨමාලාව හදාරන්න නම් ඔබ අපස උසස් පෙළට වාණිජ විෂය ධාරාව හෝ ජීව විද්‍යා විෂය ධාරාව හෝ භෞතික විද්‍යා විෂය ධාරාව හෝ තාක්ෂණ වේදය විෂය ධාරාව හදාරා තියෙන්න ඕනේ. කියන්නේ මේ උපාධි පාඨමාලාව කලා උපාධි කලා විෂය ධාරාව හැර අනෙකුත් සියලුම විෂය ධාරාවන් හදාරපු ඕනෑම දරුවෙක්ට ප්‍රවේශ වෙන්න පුළුවන්. මේ උපාධි පාඨමාලාවත් වසර 4ක උපාධි පාඨමාලාවක්. ඔබට වසර 4 අවසානයේ සාර්ථක උපාධිය අවසන් කරන සියලුම දරුවන්ට සෞඛ්‍ය සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබා ගන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මේ සියලුම උපාධි පාඨමාලා පැවැත්වෙන්නේ. එහෙනම් ඔබ අපස උසස් පෙළට ජීව විද්‍යාව, වාණිජ, තාක්ෂණ වේදය සහ භෞතික විද්‍යා විෂය ධාරාවන් කරපු ඕනෑම දරුවෙක්ට ඉදිරියේදී මේ උපාධි පාඨමාලාව තෝරගන්න පුළුවන්. ඉතාමත් වටිනා උපාධි පාඨමාලාවක්. ඒ වගේම ජෛව වෛද්‍ය තාක්ෂණයේ බයොමෙඩිකල් ටෙක්නොලොජි උපාධි පාඨමාලාව අලුතෙන්ම ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය විසින් ඊවර හඳුන්වා දීලා තියෙනවා. අවුරුදු 4ක උපාධි පාඨමාලාවක් ජෛව වෛද්‍ය තාක්ෂණය පිළිබඳ ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඔබ අපස උසස් පෙළට ටෙක්නොලොජි තාක්ෂණ වේදයේ විෂය ධාරාව කරලා තියෙනවට මේ උපාධි පාඨමාලාව සඳහා ඔබට අයදුම් කරන්න පුළුවන්. ඊවර මේ පාඨමාලාව සඳහා ලංකාවේම 50 දෙනෙක් තමයි තෝරා ගන්න ලබන්නේ. ඉතින් ඔබ ඉහළ ප්‍රතිඵලයක් උසස් පෙළට ලබා ගත්තොත් ඔබට පුළුවන් ජීව වෛද්‍ය තාක්ෂණය පිළිබඳ සෞඛ්‍ය විද්‍යාවේදී ගෞරව උපාධිය ලබා ගන්න ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලාවට ප්‍රවේශ වෙලා. අද කාලේ වර්තමානයේ වෙද්දී ජෛව වෛද්‍ය තාක්ෂණය පිළිබඳ ලෝකයේ පුරා ලොකු ඉල්ලුමක් වෙළඳපොළ ඉල්ලුමක් ඔබට පවතිනවා. ඔබට පුළුවන් ජෛව වෛද්‍ය
තාක්ෂණය පිළිබඳව මෙහිදී ඉතා පුළුල් ආකාරයෙන් අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. මේකත් අලුත්ම පාඨමාලාවක් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ විසින් ඔබ වෙනුවෙන් හඳුන්වා දුන්නු. ඒ වගේම දේශීය ඖෂධ තාක්ෂණය පිළිබඳව ඔබට පුළුවන් ඉගෙන ගන්න අලුත්ම පාඨමාලාවක් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හඳුන්වා දුන්නු. ඉතින් මේ පාඨමාලාව සඳහා ඔබ ඔබට පුළුවන් මේ පාඨමාලාව සඳහා ඉල්ලුම් කරන්න ඔබ උසස් පෙළ සඳහා ඉංජිනේරු තාක්ෂණවේදී හෝ ජෛව පදවි තාක්ෂණවේදී විෂය ධාරාව කරලා තියෙනවා නම් ඒ වගේම ඔබ අපේ උසස් පෙළ ඕනෑම විෂයන් තුනකට කියන්නේ ඕනෑම විෂයන් තුනක් කියලා කියන්නේ එම විෂය කාණ්ඩ දෙක යටතේ විෂය ධාරාවන් දෙක කියලා කියන්නේ අපි කලින් සඳහන් කරපු විෂය ධාරාවන් දෙක තාක්ෂණවේදී යටතේ ඉංජිනේරු තාක්ෂණවේදී සහ ජෛව පදවි තාක්ෂණවේදී විෂයන් තුනක් ඒ විෂය ධාරාවන් දෙකේ විෂයන් තුනක් ඔබ සමත් නම් ඔබට පුළුවන් මේ පාඨමාලාවට අයතුම් කරන්න. ඒ වගේම රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව කියන විෂයන් වලින් ඔබ ඕනෑම විෂයන් තුනක් ඔබ සමත් නම් ඔබට පුළුවන් දේශීය ඖෂධ තාක්ෂණය පිළිබඳ සෞඛ්‍ය විද්‍යාවේදී සිව් අවුරුදු ගෞරවපාදිය පාඨමාලාව සඳහා අයතුම් කරන්න. ඉතින් මේ සඳහාත් පසුගිය අවුරුද්දේ ලංකාවේ 50 දෙනෙක් තමයි වඳවාගනු ලබන්නේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සඳහා. ඉතින් ඔබට දේශීය ඖෂධ තාක්ෂණය පිළිබඳ මේ පාඨමාලාවෙන් තව හොඳට ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ පාඨමාලාව ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දුන් නවතම පාඨමාලාව යෝග සහ පාර මනෝවිද්‍යාව. මේකත් සුවිශේෂී වූ ඉල්ලුමක් තියෙන හොඳ වටිනාකමක් සහිත අනාගතයේ ඔබට ලොකු සේවයක් කරන්න පුළුවන් උපාධි පාඨමාලාවක්. ඉතින් මේ සඳහා ඔබ උසස් පෙළට ඔබ ඕනෑම විෂයන් තුනක් කියන්නේ මේ විෂය මේ පාඨමාලාව සඳහා ඔබ උසස් පෙළට ඕනෑම විෂයන් තුනක් හදාරලා තියෙනවා ඔබට අයදුම් කරන්න පුළුවන්. එතකොට කලා විෂය ධාරාව හදාරලා තියෙන දරුවන්ටත් මේ පාඨමාලාව සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ පාඨමාලාව සිව් අවුරුදු පාඨමාලාවක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන්නේ. යෝග සහ පාර මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය ඔබට ලබා ගන්න පුළුවන් වසර 4ක් මේ පාඨමාලාව හැදෑරීමෙන් පස්සේ. තවත් අලුත් පාඨමාලාවක් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය හඳුන්වා දුන් සමාජ අධ්‍යයනය දේශීය දැනුම පිළිබඳව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාවක් සිව් වසරක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔබට පුළුවන් උසස් පෙළ ඕනෑම විෂයන් තුනක් ඒ කියන්නේ කලා, ජීවවිද්‍යා, ගණිත, කොමර්ස්, වාණිජ, ටෙක්නොලොජි ඕනෑම විෂයන් තුනක් එම විෂය ධාරාවන් වලින් ඕනෑම විෂයන් තුනක් ඔබ සමත් නම් ඔබට පුළුවන් මේ සඳහා අයදුම් කරන්න. හැබැයි ලංකාවෙන් ගිය අවුරුද්දේ මේ පාඨමාල සඳහා අරගෙන තියෙන්නේ 50 දෙනෙක් පමණයි. ඉදිරියේදී වැඩි වේවි. හොඳ ප්‍රතිඵලයක් ඔබ උසස් පෙළට ලබා ගත්තොත් ඔබට පුළුවන් මේ පාඨමාලාව සඳහා ප්‍රවේශ වෙන්න. ඒ ආකාරයෙන් පසුගිය කාලේ ගිය අවුරුද්දේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය විසින් අලුතෙන්ම හඳුන්වා දුන් පාඨමාලා තමයි මේ තියෙන්නේ. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ලංකාවේ අලුතෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට එක් වුණ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඉතින් ඔබට පුළුවන් උසස් පෙළ ටෙක්නොලොජි, ජීවවිද්‍යාව, ඒ වගේම අනිකුත් කලා විෂයන් කරපු දරුවන්ටත් මේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න පුළුවන්. මේ කලින් සඳහන් කරපු පාඨමාලා කිහිපයක් සඳහා ටෙක්නොලොජි කරපු දරුවෝ හැමෝටම හොඳ ආරංචියක්, සුබ ආරංචියක්. ඔයගලන්ට මේ කතා කරපු සීලුම් පාඨමාලා වලට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම කලා කරපු දරුවන්ටත් මේ කතා කරපු පාඨමාලා වලින් දෙකකට ප්‍රවේශ වෙන්න පුළුවන්. ජීව විද්‍යා කරපු දරුවන්ට ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයුර්වේද වෛද්‍යවරයෙක් වීමේ ඒ පාඨමාලාවට ප්‍රවේශ වෙන්න පුළුවන් බව ඔබ දන්නවා. ඉතින් ඔබ හොඳ ප්‍රතිඵලයක් ගත්තොත් හැමෝටම ඔන්න ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බලාගෙන ඉන්නවා ඔබව ඇතුළත් කරගන්න. එහෙනම් අපි සුබ වතනවා අපේ උසස් පෙළ දරුවන්ට හොඳ ප්‍රතිඵලයක් අරන් උසස් පෙළ සමත් වෙලා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ සඳහන් කරපු උපාධි පාඨමාලාව අදාරන්න ධෛර්යය, ශක්තිය ලැබෙන්න කියලා. අපේ මේ වගේ වීඩියෝස්
අපේ YouTube නාලිකාවෙන් ඔබ ඉස්සරහට නරඹන්න කැමති නම් TV Science Academy YouTube නාලිකාව subscribe කරන්න ඒ වගේම පහලින් තියෙන bell icon එකත් click කරන්න. අපි නම් හමු යමු මෙවන් වැදගත් වටිනා වීඩියෝකින් ඉදිරියේදී.